දීදීවන අනුතුරුවලින් ජනතාව බේරා ගැනීමේ අරමුණින් මෙම වැඩමුළුව අද පැවැත්වුණා. අපි හිතනවා අපේ ටීම් එකට ඕනම වෙලාව ගම් වතුරක් ඇති වෙනකොට අපිට ඩිප්ලොයි වෙන්න පුළුවන් කියලා. හැබැයි එහෙම ගම් වතුරක් ඇති නොවන පරිදි වැඩසටහන් කරලා තියෙනවා. ඉතින් ඒ වැඩසටහන් එක්ක තමයි මේ සර්ච් ඇන්ඩ් රෙස්කියු එකත් කරන්නේ. ඉතින් හරිම සතුටින් මේ ටීම් එකේ ඉන්න ලැබීමක් ගැන. ඒ සඳහා ජපාන පුහුණුකරුවන් විසින් පුහුණු කළ මෙරට සිටින ජීවිතාරක්ෂක කණ්ඩායම එක්ව සිටියා. APAD search and rescue කණ්ඩායම කියලා කියන්නේ අපි ජපානයේ ඉන්න අපගේ විශේෂ පුහුණුකරුවන් යටතේ පුහුණු වෙච්ච පුහුණු කණ්ඩායමක්. ඉතින් මෙහි ජපාන් ජීවිතාරක්ෂකයන් නැත්නම් ජපාන් අපේ උපදේශකයන් මේ වසර මැදදී ලංකාවට පැමිණීම නියමිතයි. ඉතින් ඔවුන් ගිය වසරේ විශේෂ පුහුණුවක් පැවැත්වීම ශ්‍රී ලංකා ජීවිතාර සංගමයත් එකතු වෙලා ඒ සංගම් මූලස්ථානය තමයි මේ පවත්වන්නේ. විශේෂයෙන්ම ජල ගැලීම් සහ ගම් වතුර තත්ත්වයන් වලදී අපේ රටේ ජීවිත බොහොමයක් අහිමි වෙනවා ශ්‍රී ලංකාවේ. එනිසා ඒ වෙනුවෙන් පුහුණුවක් ලබාගත් කණ්ඩායමක් සිටිනවා ලංකාවේ. ඒ කණ්ඩායමට විශේෂිත පුහුණුවක් අද තිබුණා. මම හිතන්නේ ඉතාමත්ම විශේෂයකට හේතුව දැන් අපි එන්නේ වැසි කාලයකට. එනිසා ගම් වතුරක් නැහැම නැත්නම් හදිසි ආපදාවක් ඇති වූ අවස්ථාවක මම හිතන්නේ එහෙම කණ්ඩායමක් පුහුණු වූ කණ්ඩායමක් සිටීම ඉතාමත්ම වැදගත්. ඒගොල්ලන්ගේ ඇත්තටම ලොකුම අරමුණ තමයි ඒගොල්ලන්ගේ ඉන්න වාතාවරණවල මොකක් හරි ලොකු ප්‍රශ්නයක් නැත්නම් ගැලීමක් වතුර ගැලීමක් ඒ වගේ වුණාම පරිස්සමේ ඉන්න මිනිස්සුන්ව බේරාගෙන ඒගොල්ලන්ව සේෆ්ටි එකට ගෙන ඒම. ඉතින් මේකට මම ඇත්තටම ඒ පැට් එක කරන එක ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ පැට් සමාගමට. වැඩමුළුවෙන් අනුතුරුව සහතික පත්‍ර ලබා දීමද සිදු කෙරුණා.